අපි බලමු මේ සංස්ථාපිත සමාගම්වල දීන තව මොනවද වාසි කියලා. හොඳ දේවල් ඔක්කොම වාසි විදිහට ලියයි. මේ වගකීම සීමිතයි. ඒකත් වාසිය. එහෙනම් මෙතන අපි වාසියක් විදිහට ලියනවා වගකීම සීමිත වීම. මේ ලක්ෂණයක් තියෙනවා අඛණ්ඩ පැවැත්මක් තියෙන එක හොඳ පැත්තක්. ඒ නිසා ඒකත් අපි වාසියක් විදිහට ලිව්වා. මේ තව එකක් තියෙනවා. නෛතික බුද්ධර භාවයක් තියෙනවා. ඒකත් හොඳ දෙයක්. එහෙනම් ඒකත් අපි වාසියක් විදිහට ලියනවා. නෛතික බුද්ධර භාවයක් පැවතීම කියලා එනම් මේ තුන්වෙනි එක ලියන්නේ. ඊතර පළවෙනි එක ලියාපත් වගකීම සීමිත වීම දෙවැනි එක මෙතන ටයිප් කරලාම දින තුන්වෙනි එක නෛතික බුද්ධල භාවයක් තිබීම. මේ ව්‍යාපාරවල තියෙන අවාසිය අපි දැන් ලියන්න යන්නේ. දැන් මේ සංස්ථාපිත සමාගම් වලට ගොඩාක් නීති බලපාන අන්න ඒක අපි අවාසියක් විදියට තමයි සලකන්නේ. ඒකින්ද මෙන්න මේ අවාසිය කියන පේළියේ මෙතන ලියාගන්න නීතිමය විධිවිධාන අධික වීම. නීතිමය විධිවිධාන අධික වීම. නැයිතොන් ඔය කාරණා ටික හොඳට කටපාඩම් කරගන්න. මේක කොටුව පුළුවන් නම් පුතේ ඔයගලන්ට සංස්ථාපිත සමාගම් පිළිබඳව ඔයගලන්ට විභාගෙට උත්තර කියන්න පුළුවන්. දැන් ඉතින් අපි මේ ලක්ෂණ පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගන්න හදන්නේ. නමුත් මේ ලක්ෂණ පිළිබඳ ඔයගොල්ලෝ දැනටත් කතා කරලා තියෙනවා. අඛණ්ඩ පැවැත්ම කියන්නේ මොකද්ද? නෛතික පුද්ගල භාවය කියන්නේ මොකද්ද? වගකීම සීමිතයිද අසීමිතයිද කියන එකේ තේරුම මොකද්ද? ওই විදිහට. නමුත් ඉතින් තව පොඩ්ඩක් අපි මේවා පැහැදිලි කරගමු. දැන් අපි කියනවා සංස්ථාපිත සමාගමක් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න ඕනේ. ක්‍රියාපදිංචි කරන්න ඕනේ මොන පනත යටතේද? අන්න ඒක තමයි වැදගත්ම දේ නේද? රයිට්. ලියාගමු එහෙමනම් මෙන්න මේ කොටසේ සංස්ථාපිත සමාගමක් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. ඊළඟට ආයේ රූලක් කරලා ලියා ගන්න. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ලියාපදිංචිය සිදු කරයි. රයිට්. දැන් ඊළඟට තියෙන කාරණා නම් ඉතාමත් සරල කාරණා. මේව නිකන් කියව ගන්න. දැන් වගකීම අසීමිතයි කියන එකේ තේරුම අපි දැනගත්තානේ. එහෙනම් වගකීම සීමිතයි කියන්නේ ඒකේ අනිත් පැත්ත නේද? වගකීම අසීමිතයි නම් වගකීම් පියවන්න අයිතිකරු තමන්ගේ පෞද්ගලික ධනයත් ව්‍යාපාරයට ගෙන එන්න ඕනේ. නමුත් වගකීම සීමිතයි නම් ව්‍යාපාරයේ වගකීම් පියවන්න අයිතිකාරයා පෞද්ගලික ධනය කැප කරන්න අවශ්‍ය නැහැ. ඒ අපි නිකන් සරලව මේ හිතමු. සංස්ථාපිත සමාගමක වගකීම් තියෙනවා 20,000. ඒ සංස්ථාපිත සමාගමේ ඔක්කොම වත්තම් ටික වික්කත් ලැබෙන්නේ රුපියල් 10,000. එහෙමනම් අර 20,000 වගකීම් පියවන්න අපිට අතේ සල්ලි තියෙන්නේ 10,000. ඒ 10,000න් 20,000ම පියවනවා කොහොම හරි. ඒ ඇරි නයිතිකාරයෝ ගෙදරින් සල්ලි අරන් එන්නේ නේ. එච්චර. දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් කොහොමද වගකීම් 20,000ක් තියලා ඒක රුපියල් 10,000න් පියවුවේ කියලා. ඒකෙ දෙන්න අදාළ නේ කොහොම හරි පියවුණු ඒ ටික. එච්චරයි. ඒ 20,000ටම හරියන 10,000ක් තමයි දෙන්නේ. 20,000ක ණයක් අරන් දීම. නමුත් ඒකට ගෙවන්නේ අපි 10,000ක්. ඒතුරු 10,000 ඒ ණය දීපු කෙනාට පාඩු. ඒක කරන්න දෙයක් නේ. නැහිට ඒ විදිහට කොහොම හරි සංස්ථාපිත සමාගම කයිතිකාරයෝ වගකීම් පියවන්න තමන්ගේ පෞද්ගලික මුදල් ව්‍යාපාරයට ගෙන එන්නේ නැහැ.
එච්චරයි මතක තියෙන්න ඕන. හරි දැන් ඕගොල්ලන්ට මේ සාකච්ඡා කරපු තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සංස්ථාපිත සමාගම් කියන ව්‍යාපාර සංවිධාන තුනෙන් මෙන්න මේ විදිහේ අභ්‍යාසයක් දීලා තිනු. මේ අභ්‍යාසය ඔගොල්ලෝ කරන්න, ඒ අභ්‍යාසය කරන්න පුළුවන් නම් ඔගොල්ලන්ට අන්න මේ ව්‍යාපාර සංවිධාන තුන පිළිබඳ හොඳ අවබෝධයක් ලැබිලා කියලා කියන්න පුළුවන්. හරි. මේ අභ්‍යාසය ඉවර කරලා ඊට පස්සේ මේ වීඩියෝ එකේ ඉතුරු ටික ප්ලේ කරන්න. මම දැන් මේකේ උත්තර ටික කියාගෙන යන්නම්. නමුත් උත්තර මේ මගේ උත්තරේ අහගෙන ඉඳලා ඊට පස්සේ මේ උත්තර ලියන්න යන්න එපා. තමන්ගේ උත්තරේ ලියලා ඉවර වෙලා මේ උත්තරේ හරිද කියලා බලන්න. දැන් පළවෙනි එකකින් ආන්නේ හවුල් ඔප්පුව කියන්නේ මොකද්ද කියලා. ඔයගලගේ නෝට් එකේම උත්තරේ දින කටපාඩම් කරලා ඉවර වෙලා උත්තරේ ලියන්න. මේක තමයි හොඳම විදිය. මේ හවුල් ඔප්පුව කියන්නේ ලිඛිතව පවත්වාගෙන යන හවුල් ගිවිසුමක්. එතකොට ඒක විතරක් ඔතෙන්ට ලියන්න යන්න එපා. දැන් එතන ලියන්න පුළුවන් ඔයගලන්ට හවුල් ව්‍යාපාරේ හවුල් කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයන් ඇතුළත් කරමින් සකස් කරගන්න ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුවක් ලෙස හැඳින්වී බලන්න. ලස්සනට ඒක කිව්වනේ දිගට. හවුල් ව්‍යාපාරේ හවුල් කරුවන් අතර ඇති කරගන්නා එකඟතාවයන් ඇතුළත් කරමින් සකස් කරන ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව ලෙස හැඳින්වේ. රයිට්. දෙවැනි එක මේවා සත්‍ය දසත්‍ය කියලා ලියන්නේ. අරමුණ අනුව පෞද්ගලිකයි පොදුයි කියලා වර්ග කරන්නේ නැහැ. එහෙනම් මේක අසත්‍යයි. ඊළඟට සමාජික සංඛ්‍යාව 15ට අඩු. 15 නෙමෙයි 25ට අඩු කියන එක තමයි එන්නේ. එහෙම වුත් නම් මේක ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මේ ප්‍රකාශය හරි. ඉතින් මෙතන තියෙන්නේ 25 නෙමෙයි, මෙතන තියෙන්නේ 15. ඒ නිසා මේ ප්‍රකාශයත් වැරදි. තුන්වෙනි එක ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, වෙළඳපොළ කොටස සහ භාවිතා කරන බලශක්තිය අනුව ව්‍යාපාරයේ පරිමාණය තීරණය කරන්න පුළුවන්ලු. ඔව්, ඒක සත්‍යයි. ඊළඟ එක තනි පුද්ගල ව්‍යාපාරයක වගකීම අසීමිතයිලු. සත්‍යයි. තනි පුද්ගල භාරයක් හිමි වෙනවලු හවුල් ව්‍යාපාරයකට, ඒක බොරු. එහෙනම් ඒක අසත්‍යයි. සංස්ථාපිත සමාගම් සංස්ථාපනය සඳහා මෙන්න වචනයක් තියෙන සංස්ථාපනය. සංස්ථාපනය කරනවා කියන්නේ ආරම්භ කරනවා, ඒව නැත්නම් ලියාපදිංචි කරනවා කියන අදහස. සංස්ථාපිත සමාගමක් අපි ලියාපදිංචි කරන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ. ඊළඟට මේ දෙන්නගේ අතර තියෙන වෙනස්කම් කියන්නේ පරිමලේසි නේද? මෙයාගේ වගකීම හවුල් ව්‍යාපාරයක් පැත්ත විතරක් මම කියාගෙන යන්න. එතකොට ඒකේ විරුද්ධ වචන තමයි අනිත් පැත්තට භාවිතා කරන්න ඕනේ. මේ ටික කියන්න. වගකීම අසීමිතයි. මේ පැත්තේ වගකීම සීමිතයි. ලියාපදිංචි අනිවාර්ය නොවේ. ලියාපදිංචි අනිවාර්ය වේ. අඛණ්ඩ පැවැත්මක් නැත. අඛණ්ඩ පැවැත්මක් ඇත. ඊළඟට තව කියන්න පුළුවන් අපිට නෛතික පුද්ගල භාවයක් නැත, නෛතික පුද්ගල භාවයක් ඇත. ඔන්න ඒ විදිහේ උත්තර ටිකක් ඔයාලට ලේසියෙන්ම ලියන්න පුළුවන්. අර ලක්ෂණම සංසන්දනය කරන්න පුළුවන්. ඒක තමයි හොඳම ලේසිම ක්‍රමය. right. ඊළඟ කොටසෙදි තියෙන්නේ තවත් ව්‍යාපාර සංවිධානයක් පිළිබඳව, සමූපකාර සමිති පිළිබඳව. දැන් මේ සමූපකාර සමිතියක් කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ මේක අහලා තිනු. මේ ඇවිල්ලා අපි තව සාකච්ඡා කරන ව්‍යාපාර සංවිධාන වර්ගය. right. මොකක් කරේ කියන්න පුළුවන්ද? ඕගොල්ලන්ට අදහසක් එනවද සමූපකාර සමිතියක් කියන්නේ? මම මේක ටයිප් කරලාම දිනු. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ස්වාධීන සංවිධානයක්. මොකක්ද ඒ කියන්නේ? ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන, ඒ කියන්නේ පුතේ
මේ ව්‍යාපාරී ආරම්භ කරන්න ආරම්භ කරගෙන යනකොට ඒ ඉන්න කට්ටිය ඉන්නවනේ ව්‍යාපාරයකට අයිතිකාරයෝ කියන්නේ. අන්නේ අය ප්‍රජාතන්ත්‍රවාදීව හැමෝගෙම කැමැත්ත විමසලා තමයි ව්‍යාපාරය පවත්වගෙන යන්නේ. ඒත් ඒකේ ඉන්න සමාජිකයෝ ඔක්කොගෙම කැමැත්ත මත කරගෙන යන පවත්වගෙන යන ව්‍යාපාරයක් තමයි සමූපකාර සමිතියක් කියලා කියන්නේ. එයිද ඉතාමත් වැදගත් වචනයක් තමයි මෙන්න මේ. සමූපකාර සමිතියක් කිව්වොත් මේ වචනය ඉතාමත්ම වැදගත්. ඒක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ.